හිතන්න සතියක් කොළඹට වතුර නොදී හිටියොත් කී දිනකට වතුර නැති වෙනවද කියන එක. Tamanට වතුර තිබහක් આવොත් වතුර එකක් බොන්න පුළුවන්ද ජල මුලාශ්‍ර වලින්? මට නම් බෑ. අපිට හොරා අපේ පොළවේ වතුර හිඳීගෙන යන්න. ලංකාවේ අද අපි කාටත් නොතේරි අපි තව අවුරුදු 10කින් 15කින් ලොකු අර්බුදයකට මුහුණ පාන්න වෙනවා කියලා පෞද්ගලිකව මම හිතනවා. ඇත්තටම මගේ කතාවේ මම මේ කතා කරන්න යන්නේ ඕගොල්ලෝ අපි හැමෝම මේ එච්චර හිතුවේ නැති වුණාට හොඳට දන්න කාරණයක්. මේ කාරණේ තමයි මට මගේ පරේෂණ දිවියේ අවුරුදු 25ක් විතර මං ලංකාවේ නොයෙකුත් ප්‍රදේශයන් වල ගිහිල්ලා මගේ පරේක්ෂණ කටයුතු කරා. එතකොට මට මතකයි මං සිංහරාජේ පළවෙනි පාරට යද්දී මාටින් අයියලා ගිවල් ගාවින් එන පොඩි දොළපාරේ වතුර තිබුණා. ඒ වෙනකොට මගේ මේ කර මට්ටමට. එතකොට අද මං ගියොත් එතෙන්ට, අද ඕගොල්ලෝ ගියොත් එතෙන්ට, අද ඕගොල්ලන්ගේ ධනිස්සටත් වඩා අඩුවෙන් තමයි එතන වතුර තියෙන්නේ සාමාන්‍ය අවස්ථාවකදී. මන් දැක්ක මේ අවුරුදු 25ට මම දන්න තැන්වල වතුර හුඟක් හිඳිලා ගියා. ඒ වගේම තමයි මම පහුගිය අවුරුදු දෙක මුළුල්ලේ, මේ කියන්නේ 2018 2019 අවුරුදු දෙක මං හුඟක් වැඩ කරේ නකල්ස් කඳු පන්තිය ආශ්‍රිතව. එහිදී මන් දැක්ක කාරණේ තමයි සමස්ත ලංකාවෙම වගේම අපේ ජල මූලාශ්‍ර හිඳීගෙන යනවා. එතකොට නකල්ස් වල ගොඩක් වැහි කාලෙට මේ හැම ජල මූලාශ්‍රයක්ම සක්‍රිය වෙනවා, හැම තැනින්ම වතුර එනවා. හැබැයි එහෙම වතුර එන්නේ හුඟක් වැස්සේදී විතරයි. ඊට පස්සේ ක්‍රමානුකූලව වර්ෂාව අඩු වෙලා සති 3ක් 4ක්, ඒ කියන්නේ මාසයක් වගේ කාලයක් ගියාම ඒ ප්‍රධාන ජල මූලාශ්‍ර ටික හැරෙන්න, ඉදුරු සියල්ල වතුර නැති ඇලපාරවල් දොළපාරවල් බවට පත් වෙලා තියෙනවා. එතකොට මම්මී කියන කාරණාව පොඩ්ඩක් සැලකුවොත් දැන් හැම කෙනාම තමන්ගේ කුඩා කාලේ ළඟ තියෙන වතුර පාරක දොළ පාරක නාලා ඇති. එහෙම නැත්නම් ඒ හරහා ගිහිල්ලා ඇති, ඒව දැකලා ඇති. ආපස්සට අවුරුදු 20ක් 25ක් ගිහිල්ලා බැලුවොත් අද මං අහන ප්‍රශ්නේ තමයි ඒ තිබුණ වතුර පාරවල අද වතුර තියෙනවද? මගේ ජීවිතේ නම් මම එහෙම වතුර තිබ්බ තැන් හුඟක් දැකලා තිනවා. හැබැයි අද ඒ තැන්වල බොහොමයක් තැන්වල වතුර නැහැ. අපිට හොරා අපේ පොළවේ වතුර හිඳීගෙන යනවා. 2015 චක්‍රලේඛනය මගින් ලංකාවේ කැලෑයක් කර ලක්ෂ 6ක් ආරක්ෂා කරන්න කටයුතු කරා. නමුත් මෑතකදී ඒ චක්‍රලේඛනය අහෝසි කරලා ඒ කැලෑ වෙනත් කටයුතු සඳහා පාවිච්චි කරන්න ඉඩ සලසා දෙන යෝජනාවලියක් ඉදිරිපත් වුණා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ ඉඩම් අපි දෙන්නේ වගා කටයුතු වලට වෙන්න පුළුවන්, වෙනත් දේවල් වලට වෙන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ තමයි අපි වගාවක් කරනවා නම් ඉඩම් අපිට දෙන්න පුළුවන්, හැබැයි අපිට වතුර දෙන්න පුළුවන්ද කියන එක. එතකොට මම පෞද්ගලිකව හිතනවා මම අවුරුදු 25ක් තිස්සේ මගේ පරේෂණ ජීවිතේ මං දැනට ලංකාව තුල ස්ථාන GPS පොයින්ට් 35000ක විතර වැඩ කරලා තිනවා. ලංකාව හතර කොන දැකපු කෙනෙක් විදිහට මම දැක්කා මේ අපේ රටේ තියෙන ජල සම්පතට වෙන වැඩි. එතකොට වතුර හිඳීගෙන යනවා. අපිට තව අවුරුදු 10කින් 15කින් බොන්න වතුර හොයාගන්න පුළුවන්ද කියන එක මට තියෙන ප්‍රශ්නයක්. එතකොට අපි විවිධ සංවර්ධන යෝජනා ක්‍රම ගැන කතා කරනවා. විවිධ සංවර්ධන යෝජනා ක්‍රම කරනවා. ඒක වඩා යහපත් රටේ දියුණුවට. හැබැයි අපි කැලෑ සෑහෙන ප්‍රමාණයක් විනාශ කරනවා. හැබැයි අපි දන්නේ නැහැ අපි කරන වැඩවලින් කොච්චර මේ රටේ වතුර හිඳෙනවද කියලා. එතකොට මම අර කලින් කිව්ව කාරණේ මම ආයෙ මතක් කරන්න කැමතියි. ඔගොල්ලෝ පුංචි කාලේ ගිහිල්ලා නාපු තැන්වල බිව්ව වතුර පාරවල් අද වතුර තියෙනවද? පොඩ්ඩක් අවදි වෙලා හිතන්න. මම දැක්ක ගොඩක් තැන්වල වතුර නැහැ. එතකොට වතුර හිඳිලා ලෝකේ පළවෙනි වතාවට වෙට්ලන් සිටි එකක් විදිහට කොළඹ නම් කරනවා. කොළඹ හැම තැනම
අපිට වතුර තිනවා අපි දකින්නවා හැබැයි හිතලා බලන්න ඔගොල්ලෝ මොන යම් හෝ හේතුවකට කොළඹකට ඇවිල්ලා එහෙම නැත්නම් කොළඹ පදිංචි වෙච්ච කෙනෙක් වුණත් තමන්ට වතුර තිබහක් આવොත් කොළඹ තැනකින් වතුර එකක් බොන්න පුළුවන් ද කොළඹ තියෙන ඒ වතුර මූලාශ්‍ර වලින් ජල මූලාශ්‍ර වලින් මට නම් බෑ එතකොට අපි සම්පූර්ණයෙන් මේ වතුර නාස්ති කරගෙන තිනවා මේ රටේ වතුර හිඳීගෙන යනවා එතකොට අපිට තියෙන ගැටලුව තමයි වතුර නැති වෙනවා වතුර නාස්ති කරගෙන තිනවා අපිට වතුර මේ වෙනකොට බොන්න නැහැ ඉදිරි අනාගතේ අපි මැරෙන්නේ වතුර නැතුව බොන්න වතුර නැතුව එක්කෝ අපිට වතුර පිනිපිනි මැරෙන්න වෙනවා ඒ වතුර පරිහරන්නට නුසුදුසුයි වතුර පේනවා හැබැයි අපිට බොන්න බෑ බිව්වොත් අපි ඊට කලින් මැරෙනවා ඒ වගේම තමයි සමහර තැන්වල මේ වෙනකොට වතුර නැති වෙලා තිනවා වතුර නැතුවත් අපිට මේ ප්‍රශ්න උද්ගත වෙන්න පුළුවන් ඒ වගේම තමයි මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා කළුගඟ මුරගහ කන්ද වගේ ජලාශ විශාල ජලාශ හදලා මේ වෙනකොට මේ ඒවිය ප්‍රති වලින් යාපනයේ දක්වා වතුර ගෙනියන්න සැලසුම් කරලා තිනවා සංවර්ධනය කියන්නේ ඉතාම හොඳ දෙයක් මේ රටට සංවර්ධනය අවශ්‍යයි හැබැයි අපි අවසානයේ බැලුවොත් ඒවා සංවර්ධනය වෙලාද කියලා එතන පොඩි ප්‍රශ්නයක් මම දකිනවා එතකොට සැලසුම් අපි හදනවා හැබැයි අපි හදන සැලසුම් අපි ක්‍රියාත්මක කරගෙන යද්දී අපිට තේරෙනවා සමහර ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා එතකොට අද මොරගහ කන්ද ජලාශයෙන් මට තියෙන පෞද්ගලික ප්‍රශ්නේ තමයි පොළොන්නරුවට වතුර දෙන්න පුළුවන් වතුර ප්‍රමාණයක් එකතු වෙනවද කියන එක එතකොට ලංකාවේ ප්‍රධාන ගඟ වන මහවැලි ගඟ තමයි මේකේ ජල මූලාශ්‍ර ප්‍රධාන ජල මූලාශ්‍රය වෙන්නේ. එතකොට මහවැලි ගඟට වතුර එකතු වෙන ප්‍රධාන කොටස තමයි මධ්‍ය කඳුකරේ හැරුණාම නකල්ස් කඳුකරේ. ඔගොල්ලෝ නකල්ස් වලට ගිහිල්ලා බැලුවොත් විශේෂයෙන්ම පල්ලෙහ කොටසේ නකල්ස් වල අද බොහෝ තැන්වල වතුර හිඳිලා. ඉතින් මම මේ කියන දේ ගැන මොහොතක් අවදියෙන් හිතන්න. මේ රටේ වතුර හිඳීගෙන යනවා. ඒ වගේම තමයි තියෙන වතුර අපි නාස්ති කරගෙන බොන්න බැරි තත්ත්වයට පත් කරගෙන තියෙනවා. ඉදිරි අනාගතේ අපි මොන සැලසුම් හදුවත් වැඩක් නැහැ. අපිට මේ වතුර ටික නැති වුණොත්. මේක ගැන හිතන එක ඔබට බාරයි. ඒ වගේම තමයි ලංකාවේ කැලෑ ටික නාස්ති කරගත්තොත් අපිට තව ඉස්සරහට මොන දෙයක් සිද්ධ වෙද කියන එක අපි තාම දන්නේ නැහැ. මම මේ කිව්ව කාරණාවත් එක්ක ඔබට මතක් වෙනවා නම් ඔබගේ කුඩා කාලේ ඔබ නාපු තැන්වල අද වතුර තියෙනවද කියන එක ඒ තැන්වල වතුර මේ වෙනකොට නැහැ. එතකොට මේ වතුර නැති වෙන අපිට මේ වතුර කියන සම්පත නැති වෙන එක ගැන හිතන්න ඔබලට බාරයි. ඒකම මේ ජල සම්පත සුරකින්න එකට තියෙන ප්‍රශ්න අවම කරගෙන විශේෂයෙන්ම වනාන්තර එලිපෙලි කරන එක වනාන්තර විනාශ කරන එක නැති කරගෙන මේක යහම් හරි පැත්තට ගන්න එකට ඔබටත් කළ හැකි දේවල් හුඟක් තියෙනවා. ඉතින් යම් හේකින් ඔබ කරන්නා වූ පරිසර විනාශයන් දශමයක් අඩු කරොත් මේ වතුර ආරක්ෂා කරගන්න ඔබටත් දායක වෙන්න පුළුවන්. ඉතින් අලුතින් හිතන්න හෙට දිනේ ඔබට වතුර නැති වුණොත් ඔබ මොකද කරන්න කියලා. මම පොඩි උදාහරණයක් කියලා මගේ කතාව අවසන් කරන්නම්. හිතන්න සතියක් කොළඹට වතුර නොදී හිටියොත් කී දිනකට වතුර නැති වෙනවද කියන එක. ඒ පොඩි උදාහරණයක් විතරයි. එතනින් ඉඳන් අපිට පටන් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.